අද අපි 13 වසර කොටස් විනාඩි 10කින් පැහැදිලි කරන්න තමයි යන්නේ. එතකොට මම මේ පැහැදිලි කරන සංකල්ප වලට පොඩි නෝට් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා පොඩි පොතක් අරගෙන මේක කන්ටිනියු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ වීඩියෝස් කිහිපයක් ඉස්සරහට අපි YouTube එකට අප්ලෝඩ් කරනවා. ඒ ටිකෙන් ඔයා 13 වසර අමාරු පාඩම් වල අමාරු සංකල්ප ටික පැහැදිලි කරගන්න පාවිච්චි කරන්න. හරි. එතකොට අපි අද 10 minutes BS with Lakshan කරන ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි වීඩියෝ එකට තමයි සම්බන්ධ වෙන්නේ. ළමයි, එතකොට පළවෙනි මාතෘකාව කළමනාකරණ පාඩමේ ඔයාලට සාකච්ඡා කරන්න තියෙනවා මේ බලය සහ බලතල. ගොඩක් ළමයි පටලවා ගන්නවා. නිර්වචනය කරගන්න දක්ෂ වෙන්න ඕන වෙනස්කම් සහ ඒකේ සංරචක ටිකක් තියෙනවා. විශේෂයෙන් බලය. මේ සංරචක ටික පැහැදිලි කර ගැනීමක් තමයි මෙතන කරන්න ඕනේ. පොඩක් ප්‍රායෝගික මේ මෑත කාලයේ කතා වෙන චරිත කිහිපයකුත් අරන් තියෙනවා. මේ සංකල්ප පැහැදිලි කරන්න. මොකද අපි විෂයක් ඉගෙන ගන්නකොට සමහර අමාරු සංකල්පයක් කියලා ඔයාලා හිතාගෙන ඉන්න කොටස් වලට ප්‍රායෝගිකයෙන් ගලප ගත්තට පස්සේ ඒක හරි ලේසි. මම උදාහරණයක් මෙහෙම ගන්නම්. ජානර කුමාර කියනවා මෙහෙම. මට හොරු අල්ලන්න බලතලයක් අවශ්‍යයි. එහෙම කියනවා. නැත්නම් මට හොරු අල්ලන්න බලය ඕනි. මේ බලය බලතල කියන වචන දෙක යා රැස්වීමකදී කිව්වොත් ඒක හරි වැරද්ද මොකක්ද? හොඳම වචන මොකක්ද කියලා බලන්න. එතන හොඳම වචන ළමයි. ඔයාලට හොරු අල්ලන්න නම් අපට දැන් මට පුළුවන්ද කියලා හොරෙක් අල්ලන්න? මම පොලිසියෙන් නෙමෙයිනේ නේද? මම පොලිසියෙන් නෙමෙයි. මම ආයතනයක වැඩ කරන පුද්ගලයෙක් නෙමෙයි. උදාහරණයක් මට ප්‍රින්සිපල් මම ඉස්කෝලේ ප්‍රින්සිපල් සර් කෙනෙක් නෙමෙයිනේ. ළමයෙක්ට පනිෂ් කරන්න ඉස්කෝලේදී. ළමයෙක් පාසලෙන් ඉවත් කරන්න. මට ඒ සඳහා නීතියානුකූල තත්ත්වයක් නැහැ. හැබැයි මම ආයතනයක විදුහල්පතිගේ මේ පාසලක විදුහල්පති නම් මම පාසල ගුරුවරයෙක් නම් ළමයෙක් සම්බන්ධව මට තීරණ ගන්න පුළුවන්. එහෙම තීරණ ගන්න පුළුවන් වෙන්නේ ඇයි? මට නීතියානුකූල තත්ත්වයක් තියෙනවා. එතකොට හොඳට මතක තියාගන්න ඕනි මේ බලතල කියන වචනේ තුල අන්තර්ගත වෙන අදහස තමයි නීතියානුකූල කියන වචනේ. නෛතික තත්ත්වයක්. මේ බලතල වලටම කියන්න පුළුවන් අධිකාරිය කියලා. හොඳට වචන මතක තියාගන්න. අධිකාරිය කියලා කියන්නේ බලතල වලට කියන සමාන වචන. එතකොට මේ අධිකාරීත්ව නැත්නම් ඔතොරිටි නැත්නම් මේ බලතල කියන වචනේදී අදහස් වෙන්නේ ආයතනයක කළමනාකරුවෙක් තමන් තීරණ ගන්න, තමන් සංවිධානයේ තියෙන සම්පත් සම්බන්ධයෙන් තීරණ ගන්න, ඒවා හසුරවන්න නීතියානුකූලව ලැබෙන තත්ත්වයක්. නීතියානුකූලව ලැබෙන තත්ත්වයක් භාවිතා කරනවා නම් මෙන්න මේ නෛතික තත්ත්වයට අපි නමක් කියනවා මොකද? අධිකාරීත්ව නැත්නම් බලතල කියලා. මේවා මොකෙන්ද ලැබෙන්නේ ආයතනයක? දැන් පාසලක විදුහල්පති කෙනෙක්, හත්පීන් ලිපිය තුලදීම ඔහු විදුහල්පතිවරයෙක් විදිහට වැඩ බලනවා. එතකොට පාසල යන ගුරුවරුන්ට කාලසටහන් වෙන් කරලා දෙන එක, පාසලේ ළමයින් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්න එක, පාසලේ රැස්වීම වල ආමන්ත්‍රණය කිරීම, අන්න විදුහල්පති කියන තැන ඉඳන් නීතියානුකූල තත්ත්වයේ ඉඳන් ඔහුට අන්න පාසලේ රාජකාරිය හසුරවන්න පුළුවන්. මට ගිහිල්ලා පුළුවන් ද පාසලක රාජකාරිය හසුරවන්න? බැහැ. මොකද මම පාසලේ විදුහල්පතිවරයෙක් නෙමෙයි. එතකොට අධිකාරිය නැත්තම් බලතල කියන වචනේ අදහස් වෙන්නේ යම්කිසි කාර්යයක් කරන්න නැත්නම් විවිධ කාර්ය කරන්න අනකිරීම් කරන්න ආයතනයක, ඒ කියන්නේ නියෝග ක්‍රියාත්මක කරගන්න නැත්නම් සම්පත් බෙදාවෙන් කරන්න අන්න ආයතනයක කළමනාකරුවෙකුට තියෙන නෛතික පසුබිම. නීතියානුකූල තත්ත්වම අධිකාරීත්වය. අධිකාරීත්වය බලතල කියලා කියන්නේ නෛතික තත්ත්වය. දැන් ආයතනේ මට ඉස්කෝලේ යන ළමයි මෙහෙම මම ටියුෂන් ක්ලාසස් කරා ඩිස්කෝලේ ගිහිල්ලා උගන්වන්න, ඉස්කෝලේ ගිහිල්ලා මට උගන්වන්න බෑ. ඇයි ඒ? මං ගාව ළමයි අධිකාරීත්වයක් නැහැ, නීතියානුකූල අවසරයක් නැහැ, නීතියානුකූල තත්ත්වයක් නැහැ. එහෙනම් ආයතනයක කළමනාකාරීත්වයේදී කළමනාකරණයේදී මේ බලතල කියන වචනේ අදහස වෙන්නේ මොකද්ද? නෛතික තත්ත්වය. දැන් රටේ ජනාධිපතිවරයා වර්තමානයේ මේ වීඩියෝ එක කරනකොට රනිල් වික්‍රමසිංහ. එතකොට රනිල් වික්‍රමසිංහ කියන විධායක බලතලයට තියෙනවා මොකද්ද? විධායක අධිකාරීත්වයට තියෙනවන්න ආයතනයේ රට තුල මොකක් හරි යම්කිසි අසාධාරණ තත්ත්වයක් නැති වෙනවා නම් ඒ හා සම්බන්ධ විරුද්ධව ක්‍රියාමාර්ග. දැන් අනුර කුමාර මොකක්ද ඉල්ලන්නේ? මට බලතලය දෙන්න. මට අධිකාරීත්වය දෙන්න ඇයි ඒ? හොරු අල්ලන්න කියලා ඉල්ලනවා. හොඳ වචනයක් තමයි බලතල කියන එක පාවිච්චි කරන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ ඇයි ඒ? අධිකාරීත්වය නීතියානුකූල තත්ත්වය තමයි ඉල්ලන්නේ. එහෙනම් ජනමතයක් තුලින් අන්න බලතල ඉල්ලනවා. අධිකාරීත්වය ඉල්ලනවා. මොකද තමයි ප්‍රායෝගික මේ වචනේ භාවිතය. බලතල කියලා කියන්නේ මෙන්න මේ නෛතික தත්ත්වේ, නීතියානුකූල தත්ත්වේ. ආයතනයක ඕනම ආයතන දැන් බැංකුවක, මම කවුන්ටරේ ඉන්න මිස් නැත්නම් මේ මහත්තයා
ඔහුට නීතියානුකූල අවසරයක් තියෙනවා මහජනතාවගේ තැන්පතු අදාළ බැංකුවේ ගිණුම් ගත කරන්න තැන්පතු සඳහා නැත්නම් ආපහු මුදල් විත්ඩ්‍රෝ කරන්න කෑෂ් විත්ඩ්‍රෝ කරන්න කවුන්ටරේ වාඩිලා වැඩ කරන්න පුළුවන්. ඒ ෂීට් එකේ යාට වාඩි වෙලා ඉන්න පුළුවන් නීතියානුකූල අවසරය ඔහුට තියෙනවා. අපිට කියලා බැංක කවුන්ටරේ හිට ඉන්න වැඩ කරන්න පුළුවන් නම් එහෙම බෑ. ඇයි ඒ නීතියානුකූල තත්ත්වය නැහැ. අධිකාරීත්වය අපිට ආයතනය තුළ නැහැ. ඕක තමයි වචනේ තේරුම. මේ නිර්වචනය කිරීම වැදගත්. නිර්වචනය තුළ තියෙන වචනවල වැදගත්ම දැන් තියෙනවා අධිකාරීත්වය කියලා කියන්නේ බලතල වලටම සමාන වචනයක්. මේ නිර්වචනය තුළේ ඊට පස්සේ විවිධ කාර්යයන් කරන්න අණ කිරීම කරන්න නැත්නම් සම්පත් බෙදා හරින්න අන්න සංවිධානයක කළමනාකරුවෙකුට තියෙන නීතියානුකූල තත්ත්වය තමයි බලතල කියලා කියන්නේ. වචනේ හොඳින් තේරුම් ගන්න ඒ වගේම නිර්වචනයත් පාඩම් කරගන්න මේක නෝට් එකක් දාගන්න. හරලමයි දැන්ටමත් දැන් අපි අධිකාරීත්වය කියන එක දන්නවා. අධිකාරීත්වය කියන වචනය ඇතුළෙම නැත්නම් බලතල කියන වචනය ඇතුළෙම නෛතික තත්ත්වයන් තියෙනවා. මේ නෛතික තත්ත්වයන් ලැබෙන්නේ ආයතන සංග්‍රහ චක්‍රලේක අනපනත් මුදල් රෙගුලාසි මෙන්න මේ වගේ දේවල්. එතකොට මෙහෙම අධිකාරීත්වය ලැබෙනකොට මෙහෙම බලතල ලැබෙනකොට ආයතනයේ කළමනාකරුවෙකුට තමන්ගේ රාජකාරී වගකීම් ටික ආයතනයට ඉටු කරන්න පුළුවනි. එතකොට බලය කියලා කියන්නේ මොකක්ද? හොඳට මතක තියාගන්න ඕනි. අපි මෙතෙක් සාකච්ඡා කරපු අධිකාරීත්වයට වඩා පුළුල් සංරචකයක් තමයි ළමයි බලය කියලා කියන්නේ. මොකද බලය කියලා කියන්නේ සංරචක කිහිපයක මතක තියාගන්න. අපි අර මුලින් සාකච්ඡා කරපු අපි අර මුලින් කතා කරපු අධිකාරී මේ සම්පූර්ණ රවුම ගත්තොත් බලය නම් මේ අධිකාරීත්වය කියලා කියන්නේ මේකේ තියෙන අධිකාරීත්වය කියලා කියන්නේ එක සංරචකයක් විතරයි. මේ බලන්න මම නිර්වචනය අරගෙන තියෙන විදිය පුද්ගලයෙකුට තමාගේ තත්ත්වය මතත් උතර බලය කියන එක තමා මතත් තීරණය වෙන දෙයක්. ඒ වගේම තනතුරට හෝ තනතුර අනුව ලැබෙන විධිමත් අධිකාරියක්. ඒ කියන්නේ මෙන්න බලය කියන එක ගත්තොත් මේ බලය ඇතුලේ තමාගේ තත්ත්වය මත තීරණය වන සාධකත් විධිමත් අධිකාරියක් කියන සාධකවල ලැබෙන සාධකවලින් ලැබෙන බලයන්ගේ එකතුව තමයි බලයක් කියලා. අන්න ඒක වැදගත්ම සංකල්පයක්. එතකොට මම මෙතන පැහැදිලි කරන්නේ බලය කියන එක පුළුල් සංරක්ෂකයක් වෙනකොට අධිකාරිය කියන එක සරල සංකල්පයක්. ඒක නීතියානුකූල தත් විතරයි. බලය කියන එක පුද්ගලයාගේ තනතුර මත පුද්ගලයාගේ தত্ত্বය මත මෙන්න මේ වචන වැදගත්. තමාගේ தত্ত্বය තනතුර හෝ අනුව ලැබෙන විධිමත් අධිකාරියත් ඊට අමතරව වෙනත් මාර්ගවලින් ලැබෙන හැකියාවත් අන්න වෙනත් මාර්ග තියෙනවා බලය ලැබෙන්න. අපි බලමු එහෙනම් මේ බලයේ තියෙන අනෙකුත් සංරචක නම් මේ තව තියෙන්නේ මේක අතට. මොනවද මේ බලයේ තියෙන අධිකාරිය නමතර අනෙකුත් සංරචක? මතක තියාගන්න බලය කියන එක හැම වෙලාවම පුළුල් අධිකාරියට වඩා. රයිට්. එතකොට දැන් ඔයාලා දන්නවා අධිකාරීත්වය නැත්නම් බලතල, ඒ වගේම බලයේ නිර්වචනය. ඒ වගේම බලය කියන එක තවත් සංරචකවල එකතුවක් කියන එක දන්නවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න මොකක්ද? මේ බලයේ සංරචක මොනවද කියලා. බලයේ සංරචක මෙන්න ගොඩක් තියෙනවා. ඒ වගේම මේ බලයේ සංරචක ප්‍රධාන තැන් දෙකක් නැත්නම් සංකල්ප දෙකක් මත වර්ග කරනවා. මේ ලිස්ට් එක කොටස් දෙකකට බෙදන්නේ. ඒ කොහොමද බෙදන්නේ මේ බලයේ සංරචක ටික මොනවද? ඊට පස්සේ මේ තනතුර මත ලැබෙන බලය මොනවද? ඊට පස්සේ පුද්ගලයා මත ලැබෙන බලය මොනවද කියලා ඊළඟ වීඩියෝ එකේදී හමුවෙනවා. එහෙනම් දැන් කටි පරිස්සමෙන් එන්න. මොනවාරි ප්‍රශ්නක් තියෙනවා නම් තේර නැති කොටසක් තියෙනවා නම් සා ප්‍රෝග්‍රෑම් එක ගැන හැම වෙලාවම මල කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒකේ තියෙන දේවල් එක්ක ඉස්සරහට මම අනිවාර්යෙන්ම මලගේ වීඩියෝ වලට ඇඩ් කරන්න. එතනදී අර ඔයාලට තව කළමනා කරන පාඩම් වල මෙන්න මේ මාතෘකා හයිලයිට් කරලා දෙන්න. මෙන්න මේ තැන් ටික පොඩ අපිට සර් තේරෙන්නේ නැහැ කියලා කිව්වොත් මම ඒ තැන් වලට ප්‍රයොරිටි එක වැඩිපුර දෙන්නම්. මොකද ඒ තැන් වල අන්න මට පුළුවන් විනාඩි 10යි ඕන විදියට ඩිස්කස් කරලා දෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක